ඔයාලා සාදරයෙන් පිළිගන්නවා තවත් database management system video එකකට මම අද මේ වීඩියෝ එකෙන් අරන් ගැලේ තියෙන්නේ database management system වල question set 9 එක. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි අපි බලමු මට question set 9 එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. Question set 9 එක අපේ question set 8 එකේ අහලා තිබ්බ ප්‍රශ්න තුනක් ඒ විදිහටම තියෙනවා. මේකේ පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ අපේ question set 8 එකේ තිබ්බ විදිහටම අහලා තියෙන්නේ. ඒක නිසා අපි අද හතරවෙනි ප්‍රශ්න නම් කරන්න පටන් ගමු. ඒක බලපු නැති කවුරු ඉන්නව නම් question set 8 එක බලලා මේක බලන්න. මේක බලපු නැති කවුරු ඉන්නව නම් මම මේක බලන්න description area එකේ link එක දාලා තියන්නම්. එහෙනම් අපි යන් අපේ හතරවෙනි ප්‍රශ්නෙට. Find a mobile phone whose brand is Huawei, price less than 40,000. අපි මේ කියන්නේ හොයාගන්නලු mobile phone එක Huawei ලගේ 40,000ට වඩා අඩු. එහෙනම් අපි යන් අපේ question එක බලන්න අපි HeidiSQL කියන software එකට. ඒක අපිට ගන්න කියලා තියෙන්නේ product table එකෙන්. Product table එකේ Huawei මේක තමයි අපිට අරගන්න ගියා කියන්නේ. Huawei ලගේ තියෙනවා 25,000 එකක්. අන් ඒක තමයි අපිට මේ search query එක ගහලා අරගන්න කියලා කියන්නේ. අපි බලමු ගහලා ඒක කියලා. Select all from customer නෙමෙයි මෙතන එන්න ඕන product කියන එක. Product අපි කොලම් අපි table එක table UI column UI දානකොට يعني අපි table එකක් මේ විදිහට මේ verify කරලා අපි අල්ලගන්නයි ආයි අපේ ඒ table එකේ තියෙන column verify කරලා අල්ලගන්නයි අපි භාවිතා කරන්නේ මේ brave mark එක අපේ database management system වලදී. ඊට පස්සේ අපි මෙතන දෙන්න ඕන අපේ කියලා තියෙන Huawei බ්‍රෑන්ඩ් එක Huawei කියන එකනාගේ මෙතන අපිට දෙන්න ඕන බ්‍රෑන්ඩ් කස්ටමයි නෙමෙයි බ්‍රෑන්ඩ් නේම් කියන එක තමයි දෙන්න ඕන. මේක මෙතනින්ම අරගමු. මෙතන දෙන්න ඕන බ්‍රෑන්ඩ් නේම්. ඊට පස්සේ මෙතන Huawei කියන එක තමයි දෙන්න ඕන. ඊට පස්සේ ඒකත් එක්ක තමයි අනික බලන්න ඕන. එනේ end operator එක තමයි මෙතන පාවිච්චි කරන්නේ. end price එක less than 40,000. අපි value එක දාද්දි single quotation පාවිච්චි කරනවා. හරි අපි මේ execute කරලා බලමු අපිට උත්තර එයිද කියලා. ඕගොල්ලෝ පේනවා ඇති මේ විදිහට Huawei ලගේ 40,000 අඩුවෙන් තියෙන අපේ ප්‍රොඩක්ට් එකේ තිරෙනවා. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. හරි අපේ ඊළඟ ප්‍රශ්නේ අපිට අහලා තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ look for customers whose gender is female. female වෙච්ච customers ලාගේ විස්තර ටික අපිට අරගන්න කියලා කියනවා. අපිට ඒකටත් පාවිච්චි කරන්න වෙන්නේ search query. අපි ඒකත් කරන්න කොහොමද කියලා බලමු. මෙතන අපිට ප්‍රොඩක්ට් නෙමෙයි customer. දැන් මෙතන බ්‍රෑන්ඩ් නේම් කියන එක නෙමෙයි මෙතෙන්ට අපි ගන්න ඕන gender කියන එක gender එකකින් අපි හොයන්න තියෙන නිසා gender එක අපිට දීලා තියෙන නිසා ඒකෙන් තමයි අපිට හොයන්න වෙන්නේ. ඒක නිසා මෙතන gender එක ගන්න ඕන. ඊට පස්සේ මෙතන gender එක අපිට දීලා තියෙනවා female කියලා. අපි මේක execute කරලා බලමු කොහොමද අපේ answers කියලා. ඕන පේනදි female තියෙන දෙන්නගේ විතරක් විස්තර ඔක්කොම කියනවා. මෙතන female තියෙන දෙන්නගේ විතරයි අනිත් අය ඔක්කොම male. හරි අපි ඊළඟ ප්‍රශ්නට යමු. හරි අපි ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි එක find the details of the product whose brand is in vivo. vivo කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන products වල අපිට details ටික අරගන්න කියනවා. අපි ඒකත් යන්නේ කොහොමද කියලා බලමු. ඒකටත් අපි පාවිච්චි කරන්නේ search query එකක්. අපිට මෙතන ඒක අපේ තියෙන ඕන product table එකේ product table එකේ අපිට ගන්න කියලා තියෙන්නේ brand එක vivo වෙච්ච brand name එක තමයි අපි මෙතන පාවිච්චි කරන්න වෙන්නේ. ඒකට මෙහෙම ඒකත් මෙතනින්ම අරගන්න. ඊට පස්සේ brand name එක vivo වෙච්ච. හරි අපි මේක execute කරලා බලමු අපිට answers. හරි ඕගොල්ලෝ පේනවා ඉතින් vivo product වල විතරක් අපිට ගන්නට ඔක්කොම විස්තර ටිකිනවා. හරි ඒ ප්‍රශ්නෙත් ඉවරයි. හරි මම හිතනවා ද ඔයගොල්ලන්ට කියලා දුන්න දේ හොඳට තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි තවත් DBMS question set එකකින් හම්බ වෙමු.